අන්දරේ පොල් පැල බලාගත්තු හැටි. පස් වහන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස වහන්සේ මට ඉන්න කියලා පණිවිඩයක් කියලා තිබුණේ. අන්දරේ මෙහෙට ආවන රාජකාරියක් තියනවා මට තමුන් ලබා කරව ගන්න. ඒ මොකද්ද දේවයන් වහන්ස? මම අලුතින් පොල් පැල වගේක් හිටෙව්වා. ඒක බලා ගන්න යෝන. ඕක මට ඒ හැටි දෙන්නේ මේ දේවයන් වහන්ස. මම බොහොම අපූර්වවට බලාගෙන දෙන්නම් ඔබ වහන්සේට. හොඳයි එහෙනම්. හෙට උදේ මේ වැඩේ පටන් ගත්තා නම් ඔය මහාමිතිගෙන් විස්තර ටික අර යනවා. එහෙමයි දේවයන් වහන්ස. රජතුමා දුන්නු නියෝගයට අනුව පහෝදා පාන්දරින්ම අන්දරේ පොල්වත්තට ගියා. රජතුමා දන්නවා අන්දරේ කියන්නේ කවුද කියලා. ඒකනේ මේක මටම බාර දුන්නේ. මේ පොල්වත්ත බලාගන්නේ කේ හැටි කාර්යයක් කිය. මේ මැද්දෙම ඉඳගෙන හැම පොල් ගහක් දිහාම බලාගෙන ඉන්න ඕන. බලාගෙන ගියාම මේකත් කිව්ව තරම් ලේසි වැඩක් නෙමෙයි වත්. පුදුම කම්මැලි කමක් නෙමෙයි. එම් මොකද කරන්නේ? ටික ටික අඳුර වැටිගෙනත් එනවා. මේකට මොකක් හරි කරන්න ඕන. හරි මතක් වුණා හොඳ වැඩ. පොල් පැල ටික ගලවලා ගෙදර අරගෙන ගියා නම් මට මේක දිහාම බලාගෙන ඉන්න පුළුවන් නිදිය ගන්න වෙලාවෙදි. ඔව් ඒක තමයි කරන්න. පොල් පැල ටික කඳක බැඳගත් අන්දරේ ඒ ටික ගෙදරට අදින්න පටන් ගත්තා. වැනි ඉවර වෙනකොට බොහොම රෑබෝ වුණා. කදී බැඳගෙන ආපු පොල් පැල ටික ගේ මුල්ලක තියලා අන්දරේ හොඳටම නින්දට වැටුණා. පහෝදා පාන්දර ආපහු ගෙනියත් හිටවන්නත් එපාය. ඔන්න ටික දවසකට පස්සේ රජතුමා පොල් පැලවත්ත බලන්න ආවා. මේ මොකද අන්දරේ මේ පොල් පැල ටිකට වෙලා තියෙන්නේ? කොහොමද පොල් පැල ටික බලාගන්නේ? ඇයි දේවයන් වහන්ස මේ තියෙන්නේ අස අපූරුවට? මොනවද මේ පොල් පැල ටික මැලවිලා ගිහිල්ලා? මං තමුන් ඔපත් කරේ මේ ටික හොඳට බලාගන්නේ කියන අදහසින්. තරහ අවසර දේවයන් වහන්ස, මේ පොල් පැල ටික මම මගේ ඇස් දෙක වගේ බලාගත්තේ. මේක රාත්‍රියට පේන්නේ නැති හින්දා ගෙදරත් අරන් ගිහින් තමයි මම මේ ටික පරිස්සම් කරේ දේවයන් වහන්ස. අන්දිරියේ කතාව ඇහුණු රජතුමාට තරු විසි වුණා. තමන් කළ මෝඩ වැටී තිරුන් ගත් රජතුමා මුකුත් නොකියාම ආපහු රජමාලිගාව බලා පිටත් වුණා.